හරි අපි දැන් බලමු කොහොමද මේ ත්‍රිපද වර්ගය ප්‍රකාශන සාධක වෙන් කරන්නේ කියන එක. හරි මෙතනදී බලන්න දැන් ඔගොල්ලන්ට මම කියපු දේ විස්තර කරනවා ත්‍රිපද හා ඒකෙම ඔගොල්ලන්ට තියෙනවා පද තුනක් තියෙනවා හා පද තුනක් තියෙනවා වර්ගජ ප්‍රකාශන වර්ගයක් තියෙනවා. හරි දැන් ඇත්තටම කියනවා නම් පාර්න සිලබස් එකේදී වගේ දැන් ගොඩක් ආවා මෙහෙම x විතරක් නෙමෙයි මෙතන මෙතනත් තව තියෙන්න පුළුවන් y වර්ගය ඊපස් නැත්නම් xy වර්ග කොහොමම නමුත් ඉච්චරම මං කතා කරන්න යන්නේ නැහැ. අපි දැන් සාමාන්‍ය පෙළට පහුගිය අවුරුදු 10 15 වෘද්ධි වගේ ආපු ගණන් ක්‍රමයේ ඒ විදිහේ ක්‍රම ගණන් කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු අවස්ථාවේ හැටියට අවුටින් අපි තවත් ගණක් ටිකක් අමාරු ගණක් ඒ විදිහ ගණනත් අපි කතා කරමු. හරි මොකද මම මේකෙත් බලාපොරොත්තු වෙනවා අවසානයේ සාමාන්‍ය පෙළ ගණන් කිහිපයකුත් කතා කරන්න. හරි අපි මේ ගාන බලමු. පළවෙනිම මේකේ කරන සාමාන්‍ය ක්‍රමයක් තියෙනවා. හරි මොකද්ද පළවෙනිම කරන්නේ ඔයගොල්ලෝ මේ පළමු පදය, ඒ කියන්නේ මේ වර්ගයේ තියෙන පදය, පළමු පදය දැන් මේක නම් වර්ගයේ තියෙන පදය නිදහස් ඉලක්කමින් ගුණ කරනවා. හරි දැන් මේක හොඳට බලන්න ඔයගොල්ලෝ පළවෙනිම මෙතන තියෙන x වර්ගය. හරි x වර්ගය ඊට පස්සේ ඒ අකුරම x ම මෙතන තියෙනවා වර්ගයක් නැතුව සාමාන්‍ය විදිහට x. හා එතකොට දැරසික එකයි මෙතන x ඊපස් නිදහස් ඉලක්කමක් තියෙනවා. නේද මේ ක්‍රමයට ඔගොල්ලෝ ආපු ගා මේක තේරුම් ගන්න ඕන. ඔගොල්ලෝ x ම වෙන්න ඕනේ y වර්ගය වෙනකම්. ඊපස් මෙතන නිකන් සාමාන්‍ය විදිහට y. හා ඊපස් නිදහස් ඉලක්කම ඊළඟට නැත්තම් a වගේ ඕනම ඉංග්‍රීසි අකුරක් වෙන්න පුළුවන්. එතකොට මේ ක්‍රමයට ආවොත් හරි මොකද ඔගොල්ලෝ කරන්න ඕනේ? පළවෙනිම මේ පළමු පදය තුන්වෙනි පදයෙන් අන්තිම පදයෙන් ගුණ කරන්න. හරි ඒ කියන්නේ x වර්ගය වැඩි කරන්න ධන 12. මම ධන 12 කියන විශේෂයෙන්ම ලිව්වා ඒක. හරි? ලිවෙන ස්වරක් සී ගැටලුවක් නැහැ. හරි. දැන් කොහොමද මේක එන්නේ? වැඩි කරාම ලකුණ ලකුණින් ගුණ කරන්න. මෙතන ධන තියෙනවා. ලකුණක් තිබ්බේ නැහැ මෙතන. ඒ කියන්නේ ධන. ධන ධන වලින් ගුණ කරනකොට ධනම. ඒ කියන්නේ නැත්තම් අපිට ඉතින් වැඩි කරනකොට හරි බෙදනකොට මොකක්ද ගැටලුවක් නැහැ. එකම ලකුණ නම් වැඩි කරන හෝ බෙදෙන ඉලක්කම් දෙකේ තියෙන ඒ ලකුණමයි එන්නේ. දැන් මේකෙත් තියෙන ධන මේකෙත් තියෙන ධන එකම ලකුණනේ සාධන. x වර්ගයේ 12 වැඩි කරාම 12යි x වර්ගය. හරි. දැන් ඊළඟට අපි මොකද කරන්න ඕනේ? මේ 12 ගන්න පුළුවන් ක්‍රම උගුල බලන්න ඕනේ. ක්‍රම කීපයක්ම තියෙනවා නේද? ඒ කියන්නේ අපිට ගත්තේ 6 2. හැබැයි ඕගොල්ලෝ හොඳට බලන පළවෙනිම ලකුණ ගැන හිතන්න එපා. ලකුණ ගැන හිතන්න නැතුව බලන්න මේ ඉලක්කම් දෙක ගුණ කරාම මේක එනවා. මොකද අපි දන්නේ මෙහෙමනේ. මේ දෙක එකතු කරාම හරි අඩු කරාම හරි මේ මැද තියෙන එක හදාගන්න පුළුවන්. මෙන්න මේ 7 කියන ඉලක්කම. හොඳට බලන්න 6 2 එකතු කරාම 8යි. බෑ 7 ගන්න බෑ. 6 2ක් අඩු කරාම 4යි. මේක ගන්න බෑ. ඒ නිසා ඒක බෑ. ඊට පස්සේ තව 12 හදන්න පුළුවන් ක්‍රමයක් තමයි මොකක්ද? 4 ගුණ කිරීම 3. තව 12 ගුණ කිරීම එකක් තියෙනවා. මම ඒක ගත්තේ නෑ. අපි කෙලින්ම උත්තරේට ගන්න යන්නේ දැන්. 4 වරක් ගුණ කිව්වොතින් අන්න 12 අපි ගත්තේ මෙහෙමනේ. ඒකට 4යි 3 එකතු කරාම පස්සේ 7. ඒ නිසා මේකින් එනවා. ඊළඟට තමයි ඔන්න ලකුණ ගැන හිතන්නේ. හරි? මොකද ලකුණත් ඊට පස්සේ හිතන්න මෙතන ධන දාලා මෙතන ධන 12 ගන්න පුළුවන්. නමුත් වෙන විදිහට දැම්මොත් ධන ඍණ දැම්මොත් මෙතන ධන මෙතන ඍණ දැම්මොත් ඒ කියන්නේ ධන 4යි ඍණ 3යි වුණොත් ධන ඍණ වැඩි වෙනකොට ඍණ එන්නේ. මේක ගන්න බෑ. අන්න ඒ වගේ ලකුණ ගැන හිතන්න. නමුත් මම මෙතනදී ලකුණ ගැන කියන කොටස අමතක කරලා මේ දෙකම ධන කියලා හිතලා අපි සාමාන්‍ය ඵලෙම හුරු වෙන මේක කරමු. මෙතන ධන 4යි මෙතන ධන 3. එතකොට ධන 4 ධන 3 වැඩි කරාම ධන 12 වෙනවා. ධන 4යි ධන 3 එකතු කරාම ධන 4 ධන 3 එකතු කරාම ඉන්නේ ධන 7. ඒ කියන්නේ මේ ඉලක්කම එනවා. ඒසයි කිසි ගැටලුවක් නැහැ. මේ විදිහට ඔයගොල්ලන්ට ඉලක්කම් දෙක ගන්න. මොකද ඔයගොල්ලෝ ඉලක්ක කරන්නේ මොලේ මේ ඉලක්කම් දෙක මෙතන ලියන්න ඕනේ මේ 7x වෙනුවට. කොහොමද? ඔන්න බලන්න. x වර්ගය මේ 7x කියලා අපි ලියන්නේ නැහැ. මේ කොටස ලියන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? මේ ඉලක්කම් දෙක ලියනවා. කොහොමද? ධන 4යි. හැබැයි මේ අකුරත් එක x. ධන 3යි මේ අකුර x. ධන 12. ඒ කියන්නේ මේක මෙහෙම වෙනවා. මේක මෙහෙම වෙනවා. හරිද? මේ ධන 7x වෙනුවට තමයි මේක හැදුවේ. මේ දෙක ලියුවේ. බලන්න 4x 3x කියන්නේ 7x. ඉතින් ගැටලුවක් නැහැ. මේකම තමයි මේ තියෙන්නේ. දැන් මේ දෙක එකතු කරාම 7x එන්නේ. ඒ නිසා නම් තර අපිට ඕන විදිහකට බෑ. උන්නම් දෙන්නේ පුළුවන්. 5x 2x කියලා කියන 7x හැදෙන එහෙම බෑ. මේ විදිහට එන විදිහ බලන්න ඕනේ. ගුණ කරාම මේ ඉලක්ක වෙන්න ඕනේ. එකතු කරාම මේක වෙන්න ඕනේ. ඒ විදිහට.
දැන් අපි මොකද කරන්නේ? අර කලින් මං කොටස දිකරේ සාධක සේවෙන් පළවෙනි කොටස දිකරා වගේ මුල් පද දෙකට පොදුවේ එළියට ගන්න, දෙවෙනි පද දෙකට පොදුවේ එළියට ගන්න. දැන් මේ දෙකට පොදුයි x. මෙතන x වර්ගයේ තියෙන කියන x වැඩි කිරීම x. මෙතන x ඉතුරු වෙනවා. මෙතනින් x ගියාම ඉන්නේ මෙතන තියෙන 4 වැඩි කිරීම x වගේ. උඩට 4. මේ දෙකට පොදුයි කියලා ඔයගලන්ට ගන්න පුළුවන් කොහොමද? ධන 3. මෙතනින් තියෙන 3 වැඩි කිරීම 4 කියලා. අපිට ධන 3 එළියට ගන්න. මෙතන එනවා x. මෙතනින් 3 වැඩි කිරීම 4 කියලා හිතලා 3 එළියට ගත්තනම් මෙතන ඉතුරු වෙන්නේ 4. එතකොට මේ දෙකේ මේ පදේ x ධන 4 x ධන 4 එක පොදි. ඔයගොල්ලන්ට x ධන 4 මෙහෙම එළියට ගත්තා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? x ධන 4 ඊට පස්සේ x ධන 3. x ධන 3. ඔය විදිහට ඒක උත්තරේ ගන්න පුළුවන්. මට අවශ්‍ය වුණේ පළවෙනිම මෙන්න මේ කරන සාමාන්‍ය ක්‍රමය ඔයගොල්ලන්ට හුරු කරගන්න විතරයි. අපි ඊළඟකදී මේ ඩිග වැදගත්ම කොටස වෙන මේ ලකුණු මාරු කළ යුතු විදිහ ගැන කතා කරමු ඊළඟ ගානේ. හරි. දැන් අපි තවත් ගැටලුවක් ඒ විදිහටම සලකමු. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. හැබැයි මේකෙදී ඍණ ලකුණු සහිතව තියෙන්නේ. හරි. කොහොමද මේක කරන්නේ? මේකත් අර කලින් වගේම තමයි, කිසි ගැටලුවක් නැහැ. අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් ලැබුණාම මේ ක්‍රමය තමයි බොහෝ දුරට කරන ක්‍රමය සාමාන්‍ය පෙළදී. උසස් පෙළදී නම් අපි තව ක්‍රම කීපයක්ම කතා කරනවා. හරි. දැන් මොකදම අපි කරන්න ඕනේ? මේ පළමු පදය තුන්වෙනි පදයෙන් ගුණ කරන්න. රයිට්. අපි බලමු එක කරන විදිය කොහොමද. x වර්ගය ඔගොලු ගුණ කරන්න ඕනේ ඍණ 15. හොඳට මතක තියාගන්න. මේ ලකුණත් එක්ක මේ ඉලක්කම කියන්නේ මේ ලකුණක් තියෙනවා. මේ ඉලක්කම වෙන් කරන්න බෑ ලකුණෙන්. මේ අයිති මේකට 15ට මේ ඍණ කියන ලකුණ අයිති. එතකොට නිසා ඍණ 15. ඔගොලු ගුණ කරන්න ඕනේ මෙතන ධන x වර්ගය වැඩි කිරීම ඍණ 15. ඒ කියන්නේ හැමතිස්සෙම පදයට ඉදිරියේනේ ඒ පදේ ලකුණ තියෙන්නේ. එතකොට මෙතන ධන x වර්ගය මෙතන ඍණ 15 තියෙනවා. හරි. ඔගොලු මේක ගුණ කරන්න ඕනේ. දැන් කොහොමද? ධන ඍණ ගුණ වෙනකොට يعني වැඩි කරනකොට බෙදෙනකොට වැඩි කිරීම බෙදීම නැතුව තියෙන වෙලාවට ඒක හොඳට මතක තියෙන්න ඕනේ. ඒක දැන් අපේ අටවසර පොතේදී නම් බොහොම සරල ක්‍රමයකට, පැහැදිලි ක්‍රමයකට කියලා දෙනවා. ක්‍රම කීපයක්ම කියනවා. නමුත් මම ඒ එක ක්‍රමයක් භාවිත කරගෙන කිව්වොතින් මොකද්ද? දැන් වැඩි කරද්දී නැත්නම් ගුණ කරද්දී හරි නැත්තම් බෙදද්දි හරි ඔගොල්ලෝ මොකද කරන්න ඕනේ? ලකුණු වෙනස් නම් හැමතිස්සෙම ඍණ කියලා හිතන්න. හරි, ලකුණු වෙනස් නැහැ කියන්නේ මෙතන ධන මෙතන ඍණ, නැත්තම් මෙතන ඍණ මෙතන ධන. ලකුණු වෙනස් නම් ඍණ. එකම ලකුණු නම් ධන. ඒ කියන්නේ එකම ලකුණු කියන්නේ ධන ධන නැත්තම් ඍණ ඍණ. ඒත් ධනමයි. හරි, ඒ විදිහට හිතන්න. හරි, අපි බලමු මේ විදිහට ගත්තම දැන් මෙතන ඉන්න ඕනේ එහෙමනම් ඍණ x වර්ගයේ වැඩි කිරීම 15 15y x වර්ගයේ. එක කෙනෙක්ට පැටලලා නම් එහෙම වෙන්නේ මොකද කියලා ඔගොල්ලෝ හිතන්න. මෙතන තියෙන 1 එකෙන් වැඩි කරාම 15 වෙනසක් වෙන්නේ. ඒ කියන්නේ මේ x වර්ග ඉස්සරහා මෙතන අග 1යි කියලා අපි කියනවනේ. x x වර්ග සංගුණක 1යි. ඒක 1 වැඩි කිරීම 15 15යි. එහෙමයි ඒ අගේ ඉන්නේ ඍණ 15 කින්. ඒක x වර්ගය එහෙමම වෙනවා. මොකද x වර්ගය මේකේ තියෙනවා. මේකේ කුණ අකුරක් නැහැ. ඒ මේකේ තියෙන ඒ අකුර එහෙමම වෙනවා. මේක වැඩි කරන අකුරක් නැහෙනේ. හරි. ඔන්න දැන් ඔගොල්ලෝ හිතන්න ඕන අර මං කලින් කිව්වා වගේම මුකුත් ලකුණ ගැන පළවෙම හිතන්නේ නැතුව 15 ගන්න පුළුවන් ක්‍රම. පද දෙකක් වැඩි කරලා 15 ගන්න පුළුවන් ක්‍රම. ඉලක්කම් දෙකක් වැඩි කරලා ගුණ කරලා. හැබැයි මේ දෙක එකතු කරාම හරි අඩු කරාම හරි මේ මැද තියෙන අගේ නැත් උනේ. අපි 15 අපිට ගන්න පුළුවන් 15 සරක් එකක් පුළුවන්. නමුත් උලට මේක එක පාට මුලුවට එනවා 5 සරක් 3. 5 සරක් 3 15 වෙනවා. 5යි 3යි එකතු කරාම නම් 8යි. හැබැයි 5යි 5යි 3ක් අඩු කරාම ඉන්නේ 2. එතකොට මේ ඉලක්කම ගන්න පුළුවන්. අන්න ඒ නිසා මෙම් පළමුවෙන්ම ඔගොල්ලෝ ඉලක්කම් දෙක තේරුම් හොඳට මේ තීරණය කරගන්න. සමහරක්ලට මේ ඉලක්කම් තීරණය කරලා ලකුණට අනුව ගැලපෙන්නේ නැහැ. ඒකට තවත් ක්‍රමයක් තියෙන්න පුළුවන්. හරි, එහෙමත් හිතන්න ඕනේ. ලකුණ අනුව බලපාන අවස්ථා නැතුවම නෙමෙයි. හරි. දැන් ඊළඟට ඔගොල්ලෝ තීරණය කරන්න ඕනේ ලකුණ. හරි. දැන් ලකුණ කියන එකේදී ලකුණු මහා ගොඩාක් ක්‍රම නැහැ. තියෙන ක්‍රම හතරයි. ධන ධන වෙන්න පුළුවන්, ධන ඍණ වෙන්න පුළුවන්, ඍණ ධන වෙන්න පුළුවන්, නැත්නම් ඍණ ඍණ වෙන්න පුළුවන්. ඔය හතර විතරයි තියෙන්නේ ක්‍රම. හරි. ඉතින් දැන් කෙනෙක්ට පුළුවන් වුණා මෙහෙම මේ පළවෙනි මේ ක්‍රමේ දාලා බලනවා, හරියට එනවද කියලා බලනවා, මේකයි මේකයි එහෙමත්. රයිට්. කල්යද්දී ඔයගලට පුරුදු වෙනකොට මේකේ වීම හිතෙනවා මේක තමයි එන්න ඕනේ කියන එක. හරි. මම මේ විදිහට ගත්තොත් දැන් මෙතන මම නිකමට පෙන්නන්නම් මේක. අපි ධන ධන දෙමු. මෙතන ධන මෙතන ධන. මං කිව්වා ගුණ කරනකොට එකම ලකුණ නම් ධන.
එතකොට ධන ධන වැඩි කරනකොට ධන ඉන්නේ කියන්නේ 15 වෙන්න බෑ. ඒ නිසා මේක බෑ. මේක ගත්තොත් ධන ඍණ. මේක ධන මේක ඍණ කියලා හිතුවොත් ධන ඍණ වැඩි වෙනකොට ඉන්නේ ඍණ 15 වෙනවා. හැබැයි අබලන් ධන 5යි ඍණ 3යි. ධන 5යි ඍණ 5යි ඍණ 3යි මම මෙතන වෙන තැනක ලිව්වොත් දැන් කොහොමද අපි මේ වගේ වෙලාවට ගන්න වැඩි කරනකොට බෙදෙනකොට වෙනස් ලකුණු ඍණ එකම ලකුණු ධන. හැබැයි වැඩි කරනක බෙදෙන බෙදන්න නොවි සාමාන්‍ය විදිහට තියෙනකොට අපි කරන්න ඕනේ වැඩි ඉලක්කමේ ලකුණු දිනන. ඒ කියන්නේ වෙනස් නම් මේ දෙකේ ලකුණු වෙනස් නම් වැඩි කේ ලකුණ ලියලා වෙනස ගන්නවා. මේ දෙකින් වැඩි කේ තමයි පහ පහේ ලකුණ ලිව්වා. පහට පහ ධන නිසා වැඩි කමින් ලකුණු හිතන්නේ නැතුව උගල හිතන කොයි කියලා වැඩි කියලා. එතකොට වැඩි එක පහ එන ඒකේ ලකුණු ලියනවා වෙනස ගන්නවා. වෙනස් නම් වෙනස ගන්නවා. එහෙම මතක තියාගන්න. එතකොට පහෙන් දෙක පහෙන් තුනක් ගියාම දෙකයි. ධන දෙක මෙතනට එන්නේ. හරි. එතකොට මෙතන තියෙන ඍණ දෙක. එහෙනම් මේක ගන්න බෑ මේ විදිහට ලකුණු යදුවොත්. ඒ නිසා ඒ ක්‍රමෙත් හරියන්නේ නැහැ. ඊළඟට මේ ක්‍රමයේ හිතන්න ඍණ ධන. හරි. මම ඒක ඕගලන්ට පේන නිසා මම මෙතන ලියනකො ඍණ 5යි ධන 3යි. මෙන්න මෙහෙම ලිව්වොත් හොඳට බලන්න අපි අර විදිහටම හිතන්නේ මොකද වැඩි එකේ ලකුණු යදෙනවා වෙනස ගන්නවා. එතකොට ඍණ දෙක. මේ අගයක් තියෙනවා. මේ දෙක ගුණ කරාම ඍණ 5 ගුණ කිරීම ධන 3 ඍණ 15ක් වෙනවා. මෙන්න මේක තමයි අපි ඉලක්කම් දෙක වෙන්න ඕනේ. මේකත් උනනම් යොදලා බලන්න ඍණින වැඩුනහම ධනෙන්නේ. එතකොට මේක ගන්න බෑ ඍණ 15 කියන නිසා. මේක තමයි ගැලපෙන ඉලක්කම් දෙක. මොකද මේ ගානේ අමාරුම කොටස ඕක. ඉලක්කම් දෙක හරියට තෝරගන්නේ ඊළඟට ලකුණු තෝරගන්නේ. ඊට පස්සේ හරි ලීසි එකම ක්‍රමයක් කරන් තියෙන්නේ. පළවෙනි පදේ හැමම ලිව්වා. මේ ඉලක්කම් දෙක ඍණ 5යි x ධන 3යි x. ඍණ 5යි ධන 3යි. තව ඍණ දෙක හැදෙනවා. හරි. ඍණ 15ම ලිව්වා. දැන් මොකද කරන්නේ මේ දෙක වෙන වෙනම වෙන් කරා දෙකින් දෙක. ඊට පස්සේ මේ දෙකට පොදු x වර්ගය. මෙතන තියෙන x වැඩි කිරීම x මෙතන ඉන්නේ 5 වැඩි කිරීම x. x එළියට ගන්නවා. මෙතන ඉතුරු වෙන්නේ x. මෙතන x එළියට ගියාම මෙතන ඉතුරු ඍණ 5. හරි. ඒ කියන්නේ x වැඩි කිරීම x මෙතන ඍණ 5 වැඩි කිරීම x. මෙතන තියෙන්නේ ඔන්න දැන් මෙතනදී ඔයගොල්ලෝ මතක තියාගන්න මං කියුවනේ අර මේ මෙන්න මෙතන තියෙන ලකුණත් එක්ක ගන්න. තුන්වෙනි තියෙන මේ ලකුණත් එක්කම. මං ගන්නේ ධන 3. ඒක ඍණ 3 නෙමෙයි. හරි. ධන 3 වැඩි කිව්වම x වලින් ධන 3යි x. මෙතන එන්න ඕනේ ධනද ඍණද. දැන් අපි දන්නවා මෙතනට ඔයගොල්ලෝ මෙතන මේ ඍණ කියලා දැම්මොත් ඔයගොල්ලෝ බලන්න මෙතන ඍණ කියලා දැම්මොත් ධන 3 වැඩි කිරීම ඍණ 5. ගානට මේක ගන්න පුළුවන්. හැබැයි මෙතන කෙනෙක් ධන කියලා හිතුවොත් බෑ. රයිට්. ධන මෙතන ධන කියලා හිතුවොත් ධන 3 වැඩි කිරීම ධන එන්නේ ධන. හරි. ඍණ වෙන්න ඕනේ. ඒක හරි ලේසි. මොකද මේ මෙතනත් තියෙන ඍණ නිසා හැමම හිතන්න පුළුවන්. නැතු මේ ಗುಣ කළා හිතන්නම අවශ්‍ය නැහැ. එතන දිනක්. නමුත් ඔයගොල්ලෝ හැමතිස්සෙම පුරුදු වෙන මෙහෙම ಗುಣ කළා මේක එනවාද කියන එකත් බලන්න. ධන 3 වැඩි කරාම x ධන 3 x ධන 3 වැඩි කිරීම ඍණ 5 ඍණ 15. දැන් අර අපි කලින් කිව්වාගේ මේ පදේ මේ කොටස් දෙක එකමයි. නිසා ඒක ඔයගොල්ලන්ට වෙනම ලියත හැකි x ඍණ 5. මේ දෙක ගියාම ඉතුරු වෙන්නේ x ධන 3. හරි. හරි. ඒක බොහොම සරලව එහෙම කරන්න පුළුවන්. දැන් අපි බලමු අර අපි කලින් බලපු ගානට වඩා තරමක් වෙනස් විදිහේ ගානක් ඔයාලට පේනවා. මෙතන x වර්ගය ළඟ අගයක් තියෙනවා. ඒක නොවන, ඒ කියන්නේ දෙක කියන අගය තියෙනවා x වර්ගයේ සංගුණකේ. හරි. දැන් මේ වෙලාවට කියලා කිසි වෙනසක් නැහැ. ඔයගොල්ලෝ කලින් කරපු දේම තමයි කරන්න ඕනේ. මොකද පළමු පදේ තුන්වෙනි පදයෙන් ගුණ කරන්න. රයිට්. ඒ කියන්නේ 2 x වර්ගය වැඩි කරන්න ඕනේ ඍණ 6. හරි. ඒ කියන්නේ මේක මම කලින් කිව්වා වගේ ධන 2 x වර්ගය මේක ඍණ 6. ගුණ කරාම එනවා ධන ඍණ ගුණ විදි ඍණ. ඒ කියන්නේ වෙනස් ලකුණු නිසා දෙවරක් 6 12 x වර්ගය එහෙමම එනවා. හරිද? දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ අර මෙතන බලන් දැන් අර කලින් ගානේදී මෙතන එක තිබ්බා x වර්ග වැඩි කිරීම කියලා අපි හිතුවට වඩා එතන වඩා හොඳයි මෙතන සංගුණකකින් වැඩි කරනවා කියන එක තේරුම් ගන්න. ඒක 2 වැඩි කිරීම 6. හරි. දැන් ඊළඟට අපි බලමු 12 ගන්න පුළුවන් ක්‍රම. මෙහෙම. අපිට ගන්න පුළුවන් 6 වරක් 2. 6 වරක් 2. නමුත් 6 වරක් 2 කෙනෙක් ගත්තොත් 6යි 2 වැඩි කරාම 12 එනවා. නමුත් 6යි 4 එකතු කරොත් එන්නේ 8. 6න් 6න් 6 වරක් 2. ඒකට 6යි 2 එකතු කරාම 8යි එන්නේ. 6න් 4 6න් 2ක් ගියාම එන්නේ 7. මේක ගන්න බෑ. මෙතන තියෙන එකනේ. රයිට්. ඒ නිසා මේක ගන්න බෑ. ලකුණ ගැන හිතන්න කලින්, ඒ කියන්නේ ඍණ ධන හිම හිතන්න කලින් හැමතිස්සෙම
අගේ පළවෙනිම තීරණය කරගෙන ඉන්න. හරි ඒකයි එහෙම කරන්නේ. ඊළඟට අපි ගන්න පුළුවන් 4 වරක් 3. බලන්න 4 වරක් 3 12 එනවා. 4යි 3 එකතු කරාම 7යි. 4ෙන් 3ක් ගියාම 1යි. අන්න මෙතන තියෙන එක. එසම මේකෙන් ඊක අපිට ගන්න පුළුවන්. ඊළඟට දැන් අමාරු වැදගත්ම දේ තමයි මොකද ලකුණු. ලකුණු ඉවරදී හිතා ගන්න එක. හරි. මෙහිමයි. දැන් මේ වගේ වට සමහරක් දැන් වල දෙකලා තිනවා කෙටි ක්‍රමය කියලා මෙන්න මෙහෙමත් කියනවා මෙතන ධන ඒ කියන්නේ මැද එක ධන නිසා මේකෙන් වැඩි එක ධන කියලා. ඔව් ඒකත් තරමක් දුරට හරි මේ විදිහට මෙන ගණන් වලදී ඒ කියන්නේ මෙතන ධන මෙතන ඍණ එහෙම නේ. නමුත් සමහර තැන් වලදී ඒක හිමම ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ඍණ 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 ධන ධන එහෙම ඉන අවස්ථාව වලදී හිමම ගැලපෙන්නේ නැහැ. ඒසයි ඒක තරමක් ඔකලන්ට මතක තියාගන්න අපහසුයි කියලා මට හිතෙනවා. මොකද අර මේ විදිහට මෙන ඒවට තමයි ඒක ගැලපෙන්නේ. ඒ කියන්නේ ලකුණු මෙතන ධන මෙතන මේ දෙකේ ලකුණු වෙනස් වෙලා. හරි. ඉතින් ඒ නිසා සාමාන්‍ය ක්‍රමෙම තේරුම් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. රයිට්. බලමු. නමුත් අර මොනවත් මතක තියාගත්තා කියලා එහෙම ලකූම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් අපි හිතමු මේක අර මං කලින් කිව්වාගේ ධන 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 ඍණ ඍණ ධන ඍණ ඍණ. ඔහොම හිතන්නත් පුළුවන්. නමුත් ඇත්තටම කියනවා නම් ඔගොල්ලෝ දන්නවා ಗುಣ වෙනකොට ලකුණු මෙහෙමත් මතක තියාගන්න ಗುಣ වෙද්දී ඍණ ලැබෙන්න නම් අනිවාර්යෙන් එකක් ධන එකක් ඍණ වෙන්න ඕන. මොකද අපි කියනවා වෙනස් ලකුණු ಗುಣ වෙනකොට තමයි ඍණ එන්නේ. එහෙමනම් මෙතන ಋණ 12 ඉන්න නම් මේ දෙක වෙනස් ලකුණු වෙන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ දෙක කෙලින්ම ඔයගලන්ට නොසලකා හරින්න පුළුවන්. හරි. ඔන්න දැන් නම් ඔයගලන්ට කෙලින්ම තේයි මේක වැඩි කියලා ලකුණු තමයි මේ වැඩි එකට එන්නේ කියලා. මැද ලකුණු තමයි වැඩි එකට එන්නේ කියලා. හරි. නමුත් අපි නිකමට ඒක වෙනස් විදිහට දාල් බලමු. නිකමට දැන් අපි තුන් මෙතන තියෙන්නේ අපි දාමු මෙතනට ධන මේක ධන මේක ඍණ කියලා. එතකොට බලන්න ඍණ 4 ගුණ කිරීම ධන 3 ඍණ ධන වැඩි වෙනකොට ඍණ වෙනස් ලකුණු නිසා ඍණ 4 3 12 මේ කියන. නමුත් ඍණ 4යි ධන 3යි ඔයගොල්ලෝ ලියලා මේ දෙක සුළු කරන්න එතකොට අපි කරන්නේ කොහොමද වැඩි එකේ ලකුණ ලියලා වෙනස ගන්නවා. වෙනස ඍණ එකයි. නමුත් මෙතන තියෙන්නේ ධන එක. අන්න ඒ නිසා මේ ගැලපෙන්නේ නැහැ. නිසා ගැලපෙන එකම ක්‍රමය තමයි මෙතන මොකද ධන 4 ඍණ 3. ධන 4යි ඍණ 3යි ගුණ වෙනකොට එන්නේ ඍණ 12. ධන 4යි ඍණ 3යි එකතු වෙනකොට කරන්නේ මොකද වැඩි කියලා ලකුණු දුන්නා වෙනස ගත්තා. එතකොට මේ ධන එක එනවා. අන්න ඒ නිසා මෙන්න මේ දෙක තමයි ඉලක්කම් දෙක වෙන්නේ. හරි. දැන් එතකොට මම මොකද කරන්නේ වුණා ඉලක්කම් දෙක තෝරගත්තා. ඊළඟට මැද පදේ වෙනුවට මේ ඉලක්කම් දෙක යොදලා ලියනවා. ඒ කියන්නේ මේ මැද පදේ ධන x කියන එක ලියන්නේ. අතර මෙතන තියෙන්නේ ධන 1යි x. ඒක ලියන්නේ. ඒ වෙනුවට මේ දෙක ලියනවා. කොහොමද? ධන 4යි x ඍණ 3යි x. ඒ කියන්නේ මේ මැද පදේ වෙනුවට තමයි මේ දෙක ලියන්නේ. ඍණ 6. දැන් ඊළඟට මොකද කරන්නේ? මේ පද දෙකයි මේ පද දෙකයි වෙනම වෙන් කර ගන්නවා. වෙන් කරගෙන මේ දෙකට පොදු ඒවා හිතනවා. දැන් මෙතනදී x විතරක් නෙමෙයි දෙකත් පොදු විදිහට හිතන්න පුළුවන්. දෙක වැඩි කිරීම x වැඩි කිරීම x. මෙතනත් ඇයි දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම x. එතකොට උගලන්ට මම කෝණ ලියලා පෙන්නනවා 2 ගුණ කිරීම x ගුණ කිරීම x මෙතන ඉඳ බෑකි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම x. ඇයි තාක් පොදුය වැඩි වෙන විදිහට තමයි මේක හිතන්නේ. මෙතන හරියට ඇයි 3 වැඩි කිරීම x මෙතන ඉඳ බෑකි 3 වැඩි කිරීම 2. දැන් එතකොට උගල මේ දෙකේ සලකුවාම 2 එක ඉලක්කමක් ගත හැකි x අකුරක් ගත හැකි 2ක් ගත හැකි x අකුරක් ගත හැකි. එතකොට අන්නේ විදිහට හිතුවොත් මෙතන 2යි x එළියට ගත හැකි. ඉතුරු වෙන මොකද්ද මෙතන? x විතරයි. මෙතන ඉතුරු වෙන්නේ 2. රයිට්? ධන 2. ඒ කියන්නේ දැන් ඔගොල්ලෝ මෙතන ගත්තා 2 සහ x. මෙතන ඉතුරු වෙන x. මෙතන 2 සහ x ගත්ත මෙතන 1 2ක් ඉතුරු වෙනවා. ඒක ධන 2. හරි. ඊළඟට මේකේදී ඔයගොල්ලන්ට හිතට හැකි ඍණ 3 එළියට ගන්න අර මෙතන තියෙන ලකුණත් එක්ක. ඍණ 3. එතකොට ඍණ 3 එළියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ ධන x. මෙතන ඉතුරු වෙන්නේ ධන 2. මෙතන මම කලින් කියන වගේම මෙතන ඍණ වෙන්න බෑ. මොකද හේතුව ඍණ 3 ඍණ 2කින් වැඩි වෙනවොත් ධන 6 එන්නේ. බෑ. එහෙම වෙන්න බෑ. එහෙනම් මේක වෙන්න ඕනේ මේක ඍණ 3 මේක ධන 2. එහෙමනම් ඍණ 3 එළියට ගත්තා නම් මෙතන ඉතුරු වෙන්න ඕනේ ධන 2. රයිට්? එහෙනම් නැත්නම් මෙතන ධන ආපු නිසා මෙතන ධන ඉන්නවක් නිකත් හිතන්න පුළුවන්. ඒතර ලොකුම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එතකොට මේ දෙක පොදි. මේ දෙක එකම තියෙන්නේ. එකම දෙ x ධන 2 x ධන 2. ඒ නිසා ඔයගොල්ලන්ට x ධන 2 එළියෙන් ගියත හැකි. ඒක එළියට ගත හැකි. එතකොට ඉතුරු වෙන්නේ මේකේ 2x ඍණ 3. 2x ඍණ 3. හරි. ඒ විදිහට තමයි ඒකේ සාධක වෙන් කරන්න පුළුවන්. හරි. මම දැන් ඔලිවර් ගානක් තෝරගත්තා. මේක හුඟක් පරණ අවුරුද්දක ගානක්. 2000 sorry 1997 ගාන.
නමුත් මේවා කිසිීම ප්‍රශ්නයක් නෑ. මේක ඔකුලගේ අපේ සිලබස් එකට අයිති ඉතාම මේක එනවා. නිසා කිසි ගැටලුවක් නෑ. අප බලමු දැන් කොහොමද ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් මෙහෙම විදිර දීපු ගානක් කියන ඔළුවලදී අපික සාධක හොයන්න රයිට්. මොකද කරන්නේ අපි සාමාන්‍ය කරන දීමයි මේ පළමු පදය අන්තිම පදයෙන් පළමු පදය තුන්වෙනි පදයෙන් ගුණ කරන්න. 6x වර්ගය ගුණ කරන්න ඕනේ ධන දෙකෙන් රයිට්. එතකොට එනවා ධන මෙතනත් ධන මෙතනත් ධන. නිසා ධන 6 වරක් දෙක 12යි 12යි x වර්ගය රයිට්. මෙතන ධන මෙතන ධන හරි. එතකොට අපි ධන වැඩි කරනකොට එකම රකුණ ධන හරි 12 x වර්ගය. 12 ගන්න පුළුවන් ක්‍රම කොහොමද? අපිට පුළුවන් 4 වරක් 3. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ 4යි 3යි ගුණ කළා 12වට 4යි 3 එකතු කරාම එන්නේ 7. මේක ගන්න බෑ. 4ෙන් 3ක් අඩු කරාම මේක ගන්න බෑ. ඒ නිසා ඒක අපිට කෙලින්ම අමතක කරන්න ඕන ලකුණු කියන හිතන්නවත් දෙයක් නැහැ. ඊළඟට අපිට තව තියෙනවා 6 වැඩි කිරීම 2. 6 වරක් 2 12 නේ. එතකොට 6 වරක් 2 12යි. දැන් 6ද 6යි 2 එකතු කරාම 8 එනවා. අන්න ඒ නිසා අපි මෙන්න මේ දෙක තමයි ඉලක්කම් විදිහට හිතන්න ඕනේ. හරි. දැන් අපි හිතමු ලකුණු ගැන. දැන් මෙතන ඔගලන්ට ලේසින් හිතන්න පුළුවන් මේක කොහොමද? දැන් ಗುಣ වෙනකොට අපි දන්නවා වෙනස් ලකුණ ඍණ එකම ලකුණ නම් ධන. එතකොට දැන් මෙතන මේක ධන 12නේ. ධන 12නේ ඉන්නේ. ධන 12 ඉන්න නම් මේකේ එකක් ඍණ එකක් ධන වෙලා බෑ. මොකද වෙනස් ලකුණු තිබ්බොත් ඒක අනිවාර්යෙන් ඍණ. ಗುಣ කරනකොට වෙනස් ලකුණු තිබ්බොත් ඍණ. එකක ධන එකක ඍණ තිබ්බොත් ඍණ. ඒ නිසා මේ දෙකම එකම ලකුණු වෙනවනේ. එක්කෝ ඍණ ඍණ එක්කෝ ධන ධන. දැන් මේක ධන ධන නම් ධන 6 වැඩි කිරීම ධන 2 නම් ධන 12 එනවා. හැබැයි ධන 6යි ධන 2යි එකතු කරාම මොකද වෙන්නේ? හරි. දැන් එකතු කරනකොට එකම ලකුණු තියෙනවා නම් අපි කියනවා ඒ ලකුණම ලියනවා. කියන්නේ මේ දෙකේම තියෙන ලකුණ. ඊළඟ දෙක එකතු කරන්න එක 8යි. ධන 8 ඉන්නේ මෙතන තියෙන්නේ හැබැයි ඍණ 8. ඒ නිසා අපිට හරි ලේසි දැන් ධන ධන නෙමෙයි එහෙනම් ඉන්න ඕනේ ඍණ 6යි ඍණ 2යි. මොකද ಗುಣ කරද්දී ඍණ ඍණ එකම ලකුණු තියෙනවා නම් ධන වෙනවා. රයිට්. ඊට පස්සේ එකතු කරනකොට ඍණ 6යි ඍණ 2යි කියන්නේ එකම ලකුණු තියෙනකොට අපි කරන්නේ මොකද්ද? ඒ ලකුණම කියලා එකතු කරනවා. ගුණ කරන්න බෙදන්නේ නෙමෙයි මේක තියෙන්නේ. හරි. එතකොට කරන්න ඕනේ ඒ එකම ලකුණු නම් තියෙන ලකුණු දෙකේ ඒ දෙකේ එහෙම තියෙන ඒ ලකුණු ලියලා මේ දෙක එකතු කරන්න. එතකොට 8යි ඍණ 8යි. අන්න මේ ලකම ගන්න පුළුවන්. හරි. එහෙමනම් දැන් මොකද කරන්න ඕනේ? මම මේ පදේ හැමම ලියනවා 6i x වර්ගය ඍණ 8i x වෙනුවට මේ ඉලක්කම් දෙක භාවිතා කරලා ලියනවා. කොහොමද? ඍණ 6i x ඍණ 2i x මේ දෙක එකතු කරාම ඍණ 8 එනවා. මෙතන තියෙනුනේ ධන 12. රයිට්. මේ සෝරි ධන 2. ගුණ කරාමනේ ධන 12 ආවේ අපිට. මෙතන තියෙනුනේ 2. හරි. දැන් මම මොකද කරන්නේ? හරි. මම පැහැදිලි නිසා අපළු වෙන 6i x වර්ගය ඍණ 6x ඍණ 2x ධන 2 මේක මෙහෙම වෙනවා. මැද පදේ වෙනුව විතරයි මේ දෙක ලියන්නේ. මේ ලක්කන් දෙක යොදලා දැන් මේ දෙක 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 වෙන් කරගන්නවා. පළමු දෙක දෙවෙනි දෙක ඊට පස්සේ මේ දෙකටම පොදුයි 6ත් පොදුයි. දෙකේම 6 තියෙනවා. x උත් පොදුයි. ඒ නිසා 6x එළියට ගන්න. එතකොට එනවා කොහොමද? මෙතන 6i x වර්ගය කියන්නේ 6i x වැඩි කිරීම x. 6x එළියට ගත්තාම 1x එකක් ඉතුරු වෙනවා. මෙතනින් 6x එළියට ගත්තාම මොකද්ද ඉතුරු වෙන්නේ? උගාක් වැදගත් අන්න එක. මම අර කලින් ගානකදී කිව්වාගේ මෙතන හිතන්න ඕනේ වැඩි කිරීම එක තියෙනවා කියලා. එහෙනම් ඍණ 6x එළියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද? sorry 6x එළියට ගත්තාම ඉතුරු වෙන්නේ ඍණ 1. දැන් හොඳට තේරුම් ගන්න අපිට හිතන්න පුළුවන් ඍණ 1 වැඩි කිරීම 6x නැත්නම් ඍණ 6x වැඩි කිරීම ධන 1. නමුත් මෙතනදී අපි ගන්න වෙන්නේ 6x අපි එළියට ගත්තනේ ධන 6x. එවනම් මෙතන ධන 6x මේක ඍණ වෙනවා ඍණ 1. හරි. මෙතන ඍණ 6x හැදෙන්නේ එහෙම. ඊළඟට මේ දෙකට පොදු කියලා ඔයගලන්ට එලියට ගන්න පුළුවන්. කොහොමද? මේ ලකුණත් එක්ක ඍණ 2. දැන් දෙකටම 2 පොදුයි. එතකොට මෙතනදී ඍණ 2 එලියට ගත්තාම මෙතන ඉතුරු වෙන්න ඕනේ ධන x. මොකද නැත්තම් අපිට මේ ඍණ 2x ගන්න බැහැ. ඍණ 2 වැඩි කිරීම x ඍණ 2යි. ඊට පස්සේ මෙතන වෙන්න ඕනේ මොකද්ද? මෙතන ඍණ 2 තියෙන්නේ. එහෙමනම් මෙතන දැන් මෙතන තියෙන එකම තමයි මෙතනට එනවා. නමුත් උගලට හිතෙත හැකි මම මෙතන තියෙන එකට ධන 1 කියලා දැම්මුත් ඍණ ධන වැඩි වෙනකොට එන්නේ ඍණ. මේක ගන්න බෑ. මම මෙතන තියෙනවා ඍණ 1. හරි. මෙතන තියෙන ලකුණ මේ යගේ හැමම එනවා. නමුත් වෙනස් වෙන තැනුත් තියෙන නිසා තමයි හිතන්න ඕනේ
මේකෙන් ගුණ කරාම මේක ගන්න පුළුවන් ද කියන එක. ඍණ දෙකකින් වැඩි කරාම x ඍණ 2x, ඍණ දෙකකින් වැඩි කරාම ඍණ 1 ධන 2. මේක ගත හැ. හරි. දැන් මේක තමයි පද දෙක. දැන් මේකයි මේකයි මම ගත්තාම x ඍණ 1 x ඍණ 1. මෙතනත් තියෙන x ඍණ 1 මෙතනත් තියෙන x ඍණ 1. මේක උගලන්ට හිතෙන් නිකන් 6xy ඍණ 2y. y පොදු වෙනවනේ. අන්න ඒ වගේ තමයි x ඍණ 1 පොදුයි. මෙතෙන් දෙකීම තියෙනවා. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ 6x මෙතන ඍණ 2. රයිට්. එතකොට මේක තමයි අවසාන උත්තරය. රයිට්. මම තවත් ගණක් තෝරගත්තා. මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වලට අදාළ සාමාන්‍ය පෙළ ගණක් 2015 ගාන 13 වෙනි ගාන විදිහට දීලා තින්නේ. අප බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඒත් අර විදියමයි, කිසි ගැටලුවක් නෑ. අපි පුරුදු විදිය කොහොමද පළවෙනි පදයේ තුන්වෙනි පදයෙන් ගුණ කරන්න. x වර්ගයේ මෙතන තියෙන්නේ ඒ ගුණ කරන්න ඕනේ ඍණ 10. එතකොට මෙතන ධන තියෙන්නේ මෙතන ඍණ තියෙන්නේ. එහෙමනම් ලකුණු වෙනස් නිසා මෙතන ඍණ වෙන්න ඕන. හා ගුණ කරනකොට ලකුණු වෙනස් නම් ඍණ. හරි? බොහොම සරලයි. මෙතන ධන මෙතන ඍණ. රයිට්. එතකොට ඍණ 10යි මෙතන 1 තියෙන්නේ කියලා හිතාගෙන 1ෙන් වැඩි කරා 10ෙන් 10 x වර්ගය එනවා. එහෙමනම් හිතට හැකි නැත්නම් x වර්ගය වැඩි කිරීම 10 ඍණ 10යි x වර්ගය. හරි. පළවෙනිම ලකුණ හිතන්නේ ඊළඟට අගේ ඊළඟට අකුරු ගැන. නමුත් අර කෙනෙක් උනනම් ලකුණ ගැන පළවෙනිම හිතලා ධන ඍණ වැඩි වෙනකොට ඍණ x වර්ග වැඩි කිරීම 10 10 x වර්ගය කියලා හිතට හැකි කිසි ගැටලුවක් නැහැ. හරි. දැන් ඊළඟට අපි මොකද කරන්නේ? 10 හදන්න පුළුවන් ක්‍රම. හරි. එතකොට අපි හැමෝගෙම ඔළුවට එන්නේ පළවෙනිම කොහොමද? 5 වැඩි කිරීම 2 කියන එක තමයි හැමතිස්සෙම. කිසි ගැටලුවක් නැහැ. 10 වැඩි කිරීම එක ඉන්නත් පුළුවන්. නමුත් මේක තමයි අපිට පළවෙනි මතකෙට එන්නේ. හරි. මොකද මෙතන 3 තියෙන්නේ. අපිට 3 ගන්න බැහැ. 10 වරක් එක අරගෙන 10යි 1යි 11යි 10යි 1 කළු කරාම 9යි. මේක ගන්න බැහැනේ. සම මේ දෙක උනේ ගන්න. හරි. දැන් ඔන්න ඉලක්කම් දෙක තීරණය කරා. රයිට්. ඊට පස්සේ ලකුණ තීරණය කරන්න කොහොමද? උගලන්ට පේන හොඳට මෙතන ඍණ 10 තියෙන්නේ. එහම මේ එකක් ඍණ වෙන්න ඕනේ, එකක් ධන වෙන්න ඕනේ. එහම නැතුව ඉලක්කම් දෙක ගුණ කළා කීයටවත් ඍණ ගන්න බැහැ. එකක් ධන වෙන්න ඕනේ, එකක් ඍණ වෙන්න ඕනේ. එහෙමනම් කොයිකද ඍණ වෙන්න ඕනේ? දැන් මෙතන දෙන අර කලින් මං කියපු ක්‍රමයටත් කියලා තමයි මෙතන මැද එක ධන තියෙන. එහෙනම් මේක වැඩි එක ධන වෙන්න ඕනේ. හා ඒක ගැලපෙනවා මෙතන දෙන. මොකද ලකුණ නිසා. එකම ලකුණ આવොත් ඒ ක්‍රමය කරන්න බෑ. ඉතින් දැන් තවත් විදිහකට අපිට හිතුවම මෙතන තේරෙනවා මේකක් ඍණ එකක් ධන වෙන්න ඕනේ. ඉතින් කෙනෙක්ට නිකමට හිතලා බලන්න පුළුවන්. හා උදාහරණයක් විදිහට ධන 2යි ඍණ 5යි කියලා හිතුවොත් කොහොමද ඉන්නේ? එතකොට වැඩි කියලා ලකුණ ධන 2 වැඩි කියලා ලකුණ ඍණ 5 දෙක ගියහම 3 ඍණ 3 එන්නේ. ඒක මේක ගන්න බෑ. අන්න එහෙම මේක මේ අයින් කරන්න ඕනේ. ඒකට වෙන්න ඕනේ දේ තමයි මොකද්ද? මෙතන එන්න ඕනේ 5 ධන වෙන්න ඕනේ. ඍණ 2 වෙන්න ඕනේ. හොඳට බලන්න ධන ඍණ වැඩි කරනකොට ලකුණු වෙනස් නම් ඍණ මේක එනවා. කිසි ගැටලුවක් නැහැ. අපි කොහොමද කරන්නේ වැඩි කරන්න බෙදන්නේ? සාමාන්‍ය මේ විදිහට ලක්කන් දෙක දිනකොට අපි කරන්නේ වෙනස් ලකුණු නම් වැඩි කී ලකුණ ලියනවා වෙනස ගන්නවා. 5 දෙකේ වෙනස 3යි. රයිට්. ඒකට ධන 3. මේ ඉලක්කම ගතේ. නං ඉලක්කම් දෙක තෝරගත්තා. ඒක මෙතන ලියන්න. x වර්ගය මේ ධන 3 x වෙනුවට මේක ඇත ඇරලා අපි ලියනවා මේ ඉලක්කම් දෙක. කොහොමද? ධන 5 x ඍණ 2 x ඍණ 10. හරි. ඊළඟට මේ දෙක වෙන් කරගන්නවා. මේ දෙක වෙන් කරගන්නවා. දැන් මේ දෙකට පොදු වීම මොකද්ද? x. නිසා x එළියට ගන්න. එතකොට මෙතන ඉතුරු වෙනවා x. මෙතන x එළියට ගියද කියන්නේ මෙතන x වර්ගය තියෙන්නේ x වර්ගය කියන්නේ x වැඩි කිරීම x 1 x එකක් එළියට ගත්තා. හරි. මෙතන x එළියට ගියහම මෙතන ඉතුරු වෙන්නේ ධන 5. මේ දෙකින් එළියට ගන්න පුළුවන් ඍණ 2. ඒ කියන්නේ උගලට හිත තැහැකි මෙතන ඍණ 2 වැඩි කිරීම x, මෙතන ඍණ 2 වැඩි කිරීම 5. රයිට්. ඍණ 2 වැඩි කිරීම ධන 5. හරි. ඒ විදිහට. එතකොට මම ඍණ 2 එළියට ගත්තොත් මෙතන ඉතුරු වෙනවා x. මෙතන මම කිව්වේ ඍණ 2 වැඩි කිරීම ධන 5. එහෙනම් ඍණ 2 එළියට ගත්තනම් ධන 5 මෙතන ඉතුරු වෙනවා. නැත්නම් අර මෙතන තියෙන අගෙම මෙතනට එනවා කියන එකත් හිතන්න පුළුවන්. නමුත් අර හුඟක් වෙලාවට මෙහෙම වැඩි කළා මේක නැවත ගන්න පුළුවන් ද කියන එක බලන්නේ තමයි වඩා වැදගත් දෙය. හරි. ඊට පස්සේ දැන් මේ වරහන් ඇතුළේ තියෙන x ධන 5 x ධන 5 නිසා උගලන් පුළුවන් x ධන 5 එළියට ගන්නවා මෙහෙම. ආ මේ දෙකම පොදුයි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ x ඍණ 2. x ඍණ 2 මෙතන x මෙතන ඍණ 2 ඉතුරු වෙනවා. රයිට්. මේ විදිහට අපිට මේකේ උත්තරය ගන්න පුළුවන්. එතකොට දැන් මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ ක්‍රම කීපයකට ගණන් එනවා.
සාධක සෙවීම ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට වගේ දෙන්නේ. මේ අපි කතා කරේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදිහට දුන්නාම කොහොමද සාධක හොයන්නේ කියන එක. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා සාමාන්‍ය විදිහට පද දෙකක් පද තුනක් පද හතරක් වගේ දෙනකොට කොහොමද කරන්නේ. තව අපි තුන්වෙනි වීඩියෝ එකේදී කතා කරනවා අවසාන කොටසේදී වර්ග දෙක අතරේ කියන කොටස. හරි. ඒක මේ ටික ඔයගොල්ලෝ මුලින් ඉඳන් පිළිවෙලකට බලාගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් සාධක වෙන් කිරීම සම්බන්ධයෙන්.